නවීන තාක්ෂණයේ ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසායි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී 9 වන දින පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. කොළඹ වරාය ලොව ප්‍රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් කරයි. පාලනාධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කරමින් එය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය. නීති උල්ලංඝනය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේදී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇත. සතොස ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් එම භාණ්ඩ අලවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයාගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විදේශ රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සුවබලන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුණි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරුණි. වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අවශ්‍යතාව භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.